විදේශගත ශ්‍රමිකයන්ට ලබා දෙනවා කියපු පෙන්ෂන් එකකෝ රක්ෂණයකෝ නිවාසකෝ ඒත් එක්කම බැංකු ණයකෝ මේ කිසිවක් නැහැ. අද වෙනකොට විදේශගත ශ්‍රමිකයන්ට කිසිවක් ලැබෙන්නේ නැහැ. ඔවුන්ගේ මුදල් අඩු ගානකට කන්වර්ට් කරගන්නවා රුපියල්වලට. මේ දේ පමණයි සිදුවන්නේ. නමුත් අපි දැක්ක ගිය පාර්ලිමේන්තුවේදී කම්කරු ඇමතිතුමා කිව්වා විදේශගත ශ්‍රමිකයන්ට පෙන්ෂන් එක ජනවාරි දෙනවා කියලා. ඉතින් අපි මේවා පළ කරා අපේ channel වල. ඉතින් කොහොම ජනවාරි තාම ලැබිලා නැහැනේ පෙන්ෂන් එක. ඉතින් මේක ප්‍රශ්නයක් විදේශගත ශ්‍රමිකයන් අහනවා ඉසුරුවා කිව්වනේ. නමුත් අපිට තාම පෙන්ෂන් එක ලැබිලා නැහැනේ කියලා. ඉතින් ඇයි මෙහෙම කරන්නේ? ඇයි විදේශගත ශ්‍රමිකයන්ගේ කටයුතු දිනෙන් දින පස්සට යන්නේ? මේක ඉක්මනට කරන්න බැයිද? මේ ඩොලර් ගේන මිනිස්සුන්ට යම්කිසි දෙයක් කරන්න බැයිද? ඇයි මේ හැමදාම මාස 2 3 4 යන්නේ? අනිත් හැමදේම ඉක්මනින් කරන්න පුළුවන් නන්නේද? විදේශගත ශ්‍රමිකයන්ට මේ දෙනවා කියපු දීමනා ලබා දෙන්න, පෙන්ෂන් එක ඉක්මනට ලබා දෙන්න, රක්ෂණය ක්‍රමයේ ටිකක් පරක් වෙනවා. හරි විදේශ රටකින් අපි රක්ෂණය ක්‍රමයේ කරන්න කියමුකෝ. විදේශ රටවල කොටේෂන් ගෙන්නලා ඒ රටවල රක්ෂණ සමාගම් එක්ක සාකච්ඡා කරලා ටිකක් ලොකු වැඩක් කියමුකෝ. නමුත් पेंशन ने अपीट कर पेंशन ने बेडे इकमान कर अपील मुखद मेघ अदेने गाना अदे जनवरी करण खो जनवरी तम क्रियात्मक मेक इकमें क्रियात्मक विदेश श्रमिक भागना पेंशन क्लबेक मे डॉलर रेट ने होने विदेश विनिमय साधारण मुदलकूत लबेन याम किसी विना පාරකින් ඔවුන්ට සාධාරණයක් ලැබිය යුතුයි නේද? වෙනත් විදිහකින් ඔවුන්ට සාධාරණයක් ලැබිය යුතුයි නේද? ඉතින් මේක තමයි ඔවුන් නිල්දීම් කරන්නේ. මේක තමයි ඔවුන් කියන්නේ. යටින් කමෙන්ට් කරා යවන්න ඕනෑ තරම්. අවුරුදු 20 30 වැඩ කරලා අවසානයේ ගෙදර ආවම ඉන්න තැනක් නැහැ. ජීවත් වෙන්න විදිහක් නැහැ. ආයෙ රට යන්න බෑ. අවුරුදු 60න් 65න් ඉරටවලින් තියාගන්න ගෙලින්ම ලංකාවට එනවා. මේ කොවිඩ් වාතාවරණයත් එක්ක වයසකයි තියාගන්නේ නැහැ. ඉතින් මේ ප්‍රශ්න තිබෙන මේ ප්‍රශ්න වලට විසඳුම් කවුද දෙන්නේ? මේ උන්ට සුබ සාධනයක් ලබා දෙන්නේ කවුද? ඔවුන් අවසානයේ රටට බරක් වෙයිනේ ඉතින්. වයසට ගියාම කවුරුත් නැති වුණාම අසරණ වුණාම කවුද බලාගන්නේ උන්? ඉතින් මෙහෙම මිනිස්සු කාගෙන්වත් ඉල්ලලා ජීවත් වෙන්න කැමති නැහැ. ඉතින් මේ නිසා අනිවාර්යෙන් ඔවුන්ගේ මේ ඉල්ලීම් වලට සවන් දෙන්න, ඔවුන්ට විස්රාම් වැටුපනා ඉතා ඉක්මනින් ක්‍රියාත්මක විය යුතුයි කියලා අපි අදාළ පාර්ශ්වයන්ට කියනවා. අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් කරන විදේශගත ශ්‍රමිකයන් හැටියටත් මේ ඉල්ලීමට සවන් දීලා මේ ඉල්ලීම ඔබත් කරන්න, ඔබ ඉන්න ප්ලැට්ෆෝම් වල මේ වීඩියෝ ෂෙයා කරගන්න. මේ විදේශගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුප ලැබෙන තුරු අපි මේ සම්බන්ධයෙන් වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒ නිසා අදාළ පාර්ශ්වයන් ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න කියලා ඉල්ලනවා. ඉතින් නැවතත් මේ ආකාර වීඩියෝ සමග හමු වෙබා ප්‍රතින් අදට මෙන් සමගන්න සබදාසක්.